ආයුබෝවන්. අදත් අපි හිත හදන පොතක් පිළිබඳ ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පොතේ නම සින්ධාමට ප්‍රවේශය. මේ සින්ධාමට ප්‍රවේශය කියන ග්‍රන්ථය පරිවර්තනය. මේ පරිවර්තනය කරලා තියෙන්නේ පූජ්‍ය මන්දාවල පඤ්ඤාවංශ ස්වාමිපාදයන් වහන්සේ විසින්. උන්වහන්සේ පරිවර්තන කෘති කීපයක්ම සිදු කරලා තිනවා. විශේෂයෙන්ම ගත්තහම මේ සෙන් ධර්මයේ පිළිබඳ නැත්නම් සෙන් දහම් පිළිබඳ උන්වහන්සේ ග්‍රන්ථ කීපයක්ම කරා. පළවෙනි උන්වහන්සේ කරා මේ ශූන්‍යතාවාදය නොහොත් සාපේක්ෂතාවාදය. එය සෙන් ග්‍රන්ථයක් උන්වහන්සේ සිංහලයට පරිවර්තනය කළා. ඒ වගේම උන්වහන්සේ දැන් මේ අපි ඔබට ඉදිරිපත් කරන සෙන් දහමට ප්‍රවේශයක් කියන ග්‍රන්ථයත් උන්වහන්සේ කරපු සෙන් දහම් පිළිබඳ කරපු ග්‍රන්ථයක් වෙනවා. ඒත් එක්කම සමාධිය තුළ නෙත්විවර කිරීම කියන ග්‍රන්ථයත් සෙන් දහමට සම්බන්ධ ග්‍රන්ථයක්. මේ විදිහට අපේ පූජ්‍ය මණ්ඩාවල පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ සෙන් දහම පිළිබඳ ග්‍රන්ථ කීපයක් පරිවර්තනය කළා තියෙනවා. ඒ වගේමයි උන්වහන්සේ තවත් ග්‍රන්ථ ගණනාවක් පරිවර්තන ගණනාවක් අපේ සමාජයට ලංකාවට දායාද කරා. බොහොම මෛත්‍රී සිතින් යුතුව උන්වහන්සේ මේ ග්‍රන්ථකරණයේ යෙදෙනවා. ඒ වගේමයි උන්වහන්සේ සිංහල, ඉංග්‍රීසි සහ ප්‍රංශ කියන භාෂා ත්‍රිත්වයම මනාකොට ඉතා සිද්ගන්න අසුළු ආකාරයෙන් භාවිතා කරන යතිවරණන් වහන්සේ නමක්. උන්වහන්සේ කවි සිළුමින ග්‍රන්ථයත් ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරා. ඒ ඉතාමත්ම දුෂ්කර කාර්යයක්. එවැනි සම්භාව්‍ය ග්‍රන්ථයක් පරිවර්තනය කරන්න. එබඳු ශික්ෂණයන් ලබපු උන්වහන්සේ විසින් මේ සෙන්දහම පිළිබඳව ඉතා වටිනා කියන ග්‍රන්ථයක් එළි දැක්වා. ඒ තමයි අපි ඔද ඉදිරිපත් කරනුවේ සෙන්දහමට ප්‍රවේශයක් කියන ග්‍රන්ථය. මේ ග්‍රන්ථය ලියලා තියෙන්නේ තිඥාතාන් කියන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ වියට්නාම් ජාතික හිමිනම. තිඥාතාන් හාමුදුරුවෝ වියට්නාමේ සිට දැන් බොහෝ විට යුරෝපයේ ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරනවා. උන්වහන්සේ ප්‍රංශයේ භාවනා මධ්‍යස්ථානයක බෞන් වඩමින් අනිත් අයට මේ සදහම් සිසිල බෙදා දෙනවා. එනිසා මේ සෙන් දහමේ තියෙන ඉතාමත්ම ගැඹුරු කාරණා සිත් ගන්නා සුළු ආකාරයෙන් තිඥාතන් හාමුදුරුවෝ අන්‍යයන්ට කියලා දෙනවා, දේශනා කරනවා, පහදා දෙනවා. උන්වහන්සේගේ ජීවිතය තුළ ඒ කරුණු ඉත අලංකාර ආකාරයෙන් තියෙන අපිට දකින්න පුළුවන්. එතකොට මේ තිඥාතන් හාමුදුරුවෝ මේ කරන ග්‍රන්ථය, එහෙම නැත්නම් පුස්තකය ඔබට කියවන්න පුළුවන්. මේ ග්‍රන්ථයේ පරිච්ඡේද පහකින් තියෙනවා. ඒත් එක්කම උපග්‍රන්ථයක් තියෙනවා. මූලික පරිච්ඡේද 6යි උපග්‍රන්ථයක්. එන විදිහට උන්වහන්සේ මේක සංග්‍රහ කරලා තිනවා. මෙහි පිටු 143කින් අන්තර්ගත වෙන විදිහට මෙය උන්වහන්සේ රචනා කරලා තිනවා. මණ්ඩාවල පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් විශේෂයෙන්ම මේ සෙන් කියන වචනේ තේරුම ජපන් වදනක් යන වචනයක්. එහි තේරුම මේ ධ්‍යාන වැඩිම කියන අදහස. ඇත්තටම මේ ග්‍රන්ථයේ කියවනකොට අපිට තේරෙනවා ඇත්තටම ධ්‍යානයකට නැත්නම් හිත සමාධිගත තත්වයකට ලං වෙන්න පටන් ගන්නවා මේ ග්‍රන්ථයේ අපි කියවනකොටම හදාරනකොටම. මේ ග්‍රන්ථයට අපි මනස එකතු කරලා අපේ සිතුවිලි ධාරාවන්යට යොමු කරනකොට අපිටම තේරෙන්න පටන් ගන්නවා අපි ඊට අපූර්ව විදිහට ධ්‍යානයකට සමවැදෙනවා කියන කාරණය. ඒකට එහෙම ගත්තාම මේ ඊට වැඩගත් කරුණු ගණනාවක්ම හිතෙනවා. විශේෂයෙන්ම මේ තිඥාතන් හාමුදුරුවෝ රචනා කරපු කෝපය කියන මාතෘකාවට කරපු ග්‍රන්ථය ජපානය, කොරියාව වගේ රටවල් වල ලක්ෂ ගණනින් මේ අලෙවි වුණා. ඒ කියන්නේ අප තුල තියෙන
අයහපත් සිතුවිලි දහරවටම කෝපය කියලා කියන්නේ. අපිට යම් කිසි කෙනෙකුට මේ කෝපය ජය ගන්න පුළුවන් නම් ඒකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒ විශිෂ්ට වෙනවා. ඉතින් මේ ග්‍රන්ථය තුළ බඳු ඉතා විශිෂ්ට ගණේ කාරණා අන්තර්ගත වෙනවා. ඒත් එක්ක මේ ග්‍රන්ථය අපි අධ්‍යයනය කරන පේනවා තියෙනවා දකින්න ලැබෙනවා ඒ විවිධ සංස්කෘතීන් වල තිබුණු ලක්ෂණ මේ කෘතිය තුළ අන්තර්ගත වෙලා තියෙනවා කියලා. විශේෂයෙන් කොරියාවේ, වියට්නාමේ, ජපානයේ තිබුණු සංස්කෘතීන් මේකට අන්තර්ගත වෙලා ඒත් එක්කම සෙන්දාම නිසා ඒ සංස්කෘතීන් ඉතාමත්ම පරිණාමී තත්වයකට පත් වුණා. දැන් මේ අපේ කතුවර තිඥාතන ස්වාමිපාදයන් වහන්සේ විශේෂයෙන්ම පාලි, සංස්කෘත, චීන, ඉංග්‍රීසි සහ ප්‍රංශ කියන භාෂාවන් පිළිබඳ ඉතා විදග්ධ පඬිවරයෙක්. ඒ නිසා උන්වහන්සේ මේ ඉදිරිපත් කරන කාරණා කරුණු ඉතාමත්ම ගැඹුරින් ඉදිරිපත් කරනු ලබනවා. ඉතින් මම කැමතියි ඔබට මේ තියෙන පරිච්ඡේද ටික කෙටියෙන් ඔබට හඳුන්වා දෙන්න. පළවෙනි එක උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ සිහිය පිහිටුවීම. ඒ හඳුන්වලා තියෙනවා සතිහෙවත් සිහිය වැඩි වීම කියලා. ඒ වගේම තව අපූර්ව මාතෘකාවක් තියෙනවා තේ කෝපය. තුර අපේ ජීවිතයට බද්ධ කරලා මේ කාරණා ධාර්මික කාරණා ඉදිරිපත් කරනවා. ඒ වගේම මිදුලේ සයිප්‍රස් ගස. ඒ කියන්නේ මේ අපට අපි ජීවත් වෙන පරිසරයේ තියෙන දේවල් එක්ක උන්වහන්සේ කරුණු විවර කරනවා. ඊළඟ පරිච්ඡේදය තමයි කඳු. කඳුමය, ගංගා, ගංගාමය. අපිට මේකෙන් පේනවා සාස්ත්‍රාලියෝ කියනවා නම් මේ අද්වේත වාදය කියන්නේ ලෝකේ ද්විතියක් නැහැ කියන සංකල්පය ඊට අපූර්වට තිච්ඡාතන හඳුරු කියනවා. ඒ වගේම ශූන්‍යතාවයේ පිය සටහන් කියලා තවත් පරිච්ඡේදයක්. ඒ වගේම මනුෂ්‍යත්වයේ තුල ආධ්‍යාත්මික පුනර්ජීවයක් ඇති කිරීම කියලා තව පරිච්ඡේදයක ඊට අපූර්ව කරුණු කාරණා ටිකක් ගොනු කරනවා. ඒත් එක්කම උපග්‍රන්ථයක් මෙහි අන්තර්ගත වෙනවා. එහි ඊටමත් අපූර්ව පැදි පෙළවල් කීපයක්ම තියෙනවා. අපූර්ව පැදි ඒ සෙන් කවි මම ඔබට ඉදිරිපත් කරන්න කැමති ඒ බඳු සෙන් කවියක්, අපූර්ව කවියක්. මෙහි තියෙනවා කවිය. ඔබ වයන මියසිය මගේද වන්නේ කලන මිතුරන් වන අපි පෞරවුන් හඳුනමුය හොඳින් කඳු යාය ඉහළෙන්නේ ගංගාව පහළෙන්නේ එහෙත් සඳත් වලාකුළු එකලෙසින් පවතින්නේ. ඉතා අපූරු ගැඹුරු චින්තාවක් මේ කවිය තුළ විද්‍යමාන වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා අපේ ජීවිතවලට මේ සෙන් ධර්මය ධ්‍යාන වැඩිම එකතු කරගන්න. ඒ තුළින් ලෝකය හඳුනා ගන්න, තමා හඳුනා ගන්න හැකියාව අපට ලැබෙනවා. එහෙනම් ඔබටත් ඔබේ ආධ්‍යාත්මයට ශාන්තියක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.